දැන් ඔයා මේ දකින වීඩියෝස් ටික මම કૃතිම බුද්ධිය භාවිතා කරලා නිර්මාණය කරපු ටිකක්. ඉතින් මේ වීඩියෝ එක ඔයා සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් බැලුවොත් ඔයාට පුළුවන් ඔයාගේ අතේ තියෙන ෆෝන් එක එහෙම නැත්නම් කම්පියුටර් එක ලැප්ටොප් එක භාවිතා කරලා නොමිලේම මෙන්න මේ වගේ કૃතිම බුද්ධියෙන් වීඩියෝ නිර්මාණය කරගන්න. ඉතින් මෙතෙන්දි නොමිලේම ගොඩක් ස්ටයිල් වලට ඔයාට වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන්. මේ වගේ නිර්මාණය කරගන්න වීඩියෝ ඔයාට පුළුවන් YouTube channel එකක් කරන්න නම් ඒකට upload කරන්න. එහෙම නැත්නම් ඔයා story වගේ දේවල් හදන්න නම් ඒවට භාවිතා කරන්න වගේම ඔයා කැමති ඕනම දෙයකට භාවිතා කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ કૃතිම බුද්ධිය භාවිත කරලා AI art generate කරගන්න විදිය, blog website හදන විදිය, article ලියන විදිය, මීට අමතරව AI වලින් සල්ලි හොයන විදිය, මේ වගේ ගොඩක් දේවල් ගැන කතා කරපු videos විශාල ප්‍රමාණයක් අපේ YouTube channel එකේ තියෙනවා. ඉතින් මේ වෙනකොට අපේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම channel එක subscribe කරලා bell button එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම ඉස්සරහට video එකක් දාපුවම මේකේ notification එකකුත් ඔයා ගාවටම ගෙන ගන්න පුළුවන්. ඉතින් අපි තවත් විස්තර කතා කර කර නැතුව බලමු කොහොමද මෙන්න මේ වගේ કૃතිම බුද්ධිය භාවිත කරලා මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ නිර්මාණය කරගන්න කියලා. ඉතින් මෙන්න මේකට අපි වෙබ්සයිට් එකක් භාවිත කරනවා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න ඕන link එක මේ වීඩියෝ එකේ description එකේ මම දාලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ලේසියෙන් මේක click කරලා මේ වෙබ්සයිට් එකට එන්න. ඉතින් මේ වෙබ්සයිට් එකට ඔයාගේ phone එකෙන්, computer එකෙන්, laptop එකෙන්, tab එකෙන් මේ වගේ ඕනම device එකක් භාවිත කරලා එන්න පුළුවන් වගේම videos නිර්මාණය කරගන්නත් පුළුවන්. ඉතින් මුලින්ම ඔයා වෙබ්සයිට් එකට ආවහම පස්සේ මෙන්න මේකේ account එකක් නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා. ඔයාට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා login in with google කියලා එකක්. ඔයා මෙන්න මේක click කරගන්න ඕන. මේක ක්ලික් කරගත්තාම පස්සේ ඔයාගේ ඊමේල් එකක් තෝරලා දීලා ලේසියෙන්ම මේකේ account එකක් නිර්මාණය කරගන්න පුළුවන්. වෙබ්සයිට් එකට log වුණාම පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි මේකේ interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වෙබ්සයිට් එක භාවිත කරලා કૃතිම බුද්ධියෙන් අපිට video නිර්මාණය කරනකට අමතරව ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගැන මම මේ video එකෙන් ඔයාලට කියලා දෙන්නේ අද කියලා දෙන්නේ කොහොමද මෙන්න මේ වගේ video එකක් නිර්මාණය කරගන්න කියලා විතරයි. ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙන අනිත් tools ගැන videos මම ඉස්සරහට අරන් එන්නම්. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්නත් අමතක කරන්න. ඉතින් මේ වෙබ්සයිට් එකේ වම් අත පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ටැබ් ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ටැබ් වල වීඩියෝ කියන සෙක්ෂන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ජෙනරේට් වීඩියෝස් කියලා එකක්. ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න ඕන. මේක ක්ලික් කරගත්තාම පස්සේ ඔයාලට මෙන්න මේ වගේ දේවල් ටිකක් ලෝඩ් වෙනවා. මෙතන ඔයාලට පේනවා ඉතින් මේ මැද තියෙනවා ජෙන් 2 කියලා එකක්. මෙන්න මේක ඔයා ක්ලික් කරගන්න ඕන. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙන්න මෙතෙන්දි තමයි අපි වීඩියෝ නිර්මාණය කරගන්නේ. ඉතින් මෙතෙන්දි ඔයාලට වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. අද අපි කතා කරන්නේ ටෙක්ස්ට් එකක් දීලා ඉවරලා මෙන්න මේ ටෙක්ස්ට් එකට අදාළ විදිහට වීඩියෝ එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මීට අමතරව තව ක්‍රම දෙකක් තියෙනවා. ඒක ගැන මම ඉස්සරහට ඔයාලට වෙනම වීඩියෝස් වලින් කතා කරන්නම්. මොකද අද කතා කරන ක්‍රමයට වඩා ඒක ටිකක් වෙනස්. ඒක නිසා ඒක වෙනම වීඩියෝ එකකින් කතා කරන එක ගොඩක් හොඳ වේවි. ඉතින් මෙන්න මේක ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහාම තියෙන මේ වගේ ටෙක්ස්ට් කියලා එකක්. ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න ඕන. එහෙම ක්ලික් කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ටෙක්ස්ට් ටයිප් කරන තැනක් ඇවිත් තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාට අවශ්‍ය දේ විස්තර කරලා ඔයා ටෙක්ස්ට් එක ටයිප් කරාම පස්සේ ඔයාට පුළුවන් ඒ ටෙක්ස්ට් එකට අදාළ විදිහට මෙන්න මේ වීඩියෝ එක ජෙනරේට් කරගන්න. ඉතින් මෙතනදී ඔයා ටෙක්ස්ට් එක ටයිප් කරගන්න ඕන ඉංග්‍රීසි භාෂාවෙන්. මම දන්නවා මේ වීඩියෝ එක බලන හැමෝටම හොඳට ඉංග්‍රීසි බැහැ කියලා. ඒත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් Google Translate app එක භාවිත කරලා හරි එහෙම නැත්නම් Google Translate website එකට ඇවිල්ලා ඉවරලා ඔයාට අවශ්‍ය දේ සිංහලෙන් ටයිප් කරගන්න. ඊට පස්සේ ඒක ඔයාලට ඉංග්‍රීසියට කන්වර්ට් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට ChatGPT, Google Bard AI වගේ platform භාවිත කරලා මෙන්න මේකට අදාළව text එක එහෙම නැත්නම් prompt එක ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔයා නිර්මාණය කරන වීඩියෝ එක ඔයා හොඳට විස්තර කරලා දෙන තරමට ඒකට අදාළ විදිහට ලස්සන වීඩියෝ එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් මෙන්න මේක විස්තරාත්මකව දෙන්න ඕන. ඉතින් වීඩියෝ නිර්මාණය කරන විදිහ මම කියන්න කලින් ඔයා පොඩි දෙයක් මේක දැනගන්න ඕන. ඔයාට පේනවා ඉතින් මෙන්න මේ වම් අත පැතුඩ මෙතන පේනවා ඉතින් 105ක් කියවෙන්න තියෙනවා S අකුරත් එක්ක. ඉතින් මෙන්න මෙතෙන්දි තප්පර 105ක් තමයි ඔයාට ෆ්‍රී හම්බෙලා තියෙන්නේ. මෙතන තප්පර 4 වීඩියෝ, තප්පර 16 වීඩියෝ තමයි නිර්මාණය වෙන්නේ. මොකද අපි භාවිතා කරන්නේ මෙන්න මේකේ ෆ්‍රී ප්ලෑන් එක නිසා. ඔයා මේක සල්ලි දීලා පැකේජ් එකක් මිලදී ගන්නව නම් මෙන්න මේ ලිමිටේෂන් අයින් වෙනවා. ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මෙන්න මේ තප්පර 105 භාවිතා කරලා ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මම භාවිතා කරන්නේ ෆ්‍රී ප්ලෑන් එක. ඉතින් ඔයාගේ මේ තප්පර ගාන ඉවරුනාම පස්සේ ඔයාට පුළුවන් වෙන ඊමේල් එකක් භාවිතා කරලා මෙන්න මේක account එකක් create කරගෙන ඒ තප්පර ගාන භාවිතා කරන්න. ඉතින් මෙන්න මෙහෙම භාවිතා කරද්දී ඔයාගේ ඊමේල් ටික ඉවරුනාම පස්සේ ඒත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඉන්ටර්නෙට් එකේ ඕනතරම් తాවකාලිකව ඊමේල් ජෙනරේට් කරන වෙබ්සයිට් තියෙනවා. ඒ වෙබ්සයිට් එකක් භාවිත කරලා ඊමේල් එකක් ජෙනරේට් කරගෙන ඒක භාවිත කරලා මෙන්න මේක account එකක් create කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට తాවකාලිකව ඊමේල් ජෙනරේට් කරගන්න විදිහ දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම comment කරන්න. කොහොමත් මම ඉස්සරහට video එකක් ඒ ගැන හදන්න හිතන් ඉන්නේ. හැබැයි ගොඩක් comment આવොත් මම ඉක්මනින් මේ video එක නිර්මාණය කරන්නම්. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි basic ඔයා දැනගන්න ඕන. දැන් බලමු කොහොමද අපි මෙන්න මෙතෙන්දී video එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මම මේ වෙනකොට text කිහිපයක් නිර්මාණය කරගෙන තිනවා. ඔයාලට මතකද මම ඉස්සෙල්ලා කිව්වා ඔයා මෙතෙන්ට දෙන text එක ගොඩක් විස්තරාත්මකව දෙන්න ඕනේ කියලා. ඉතින් මම මෙතෙන්දී විස්තරාත්මකව දෙන්නේ නැහැ. ඔයාලට මේක කරන්නේ කොහොමද කියලා තමයි මම පෙන්නන්නේ. ඒක නිසා මම මෙන්න මේ වගේ සරල text එකක් නිර්මාණය කරගත්තා. ඉතින් මම මෙන්න මේ විදිහට පළවෙනි text එක copy කරගන්නවා. ඊට පස්සේ මම ඇවිල්ලා මෙන්න මෙතන මේ type කරන තැන එක සැරයක් click කරලා මේක paste කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යට තව tools ටිකක් දීලා තියෙනවා. මෙතනින් ඔයාලට පේනවාද මෙන්න මේ වගේ පහ කියලා එකක් වැඩිලා තියෙනවා. ඒ කියන්නේ මේක speed. ඔයාලට පුළුවන් ලේසියෙන් මෙන්න මේ කුඩ එක සැරයක් click කරලා ඉවරලා මෙන්න මේ bar එක මේ වගේ උඩරිම අදින්න 10 තමයි උඩරිම. ඊට පස්සේ මෙන්න මේකේ camera motion එක ඔයාලට පුළුවන් කැමති නම් වෙනස් කරගන්න. ඔයාලට කරන් තියෙන මෙන්න මේ කුඩ එක සැරයක් click කරගන්න. ඉතින් මේ දේ කැමති නම් විතරයි ඔයා කරන්න ඕන. එහෙම නැත්නම් මේ තියෙන විදිහට තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අන්තිම එකක් තියෙනවා add style කියලා එකක්. ඔයාලට තියෙන මෙන්න මේ කුඩ එක සැරයක් click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ video නිර්මාණය කරගන්න පුළුවන් style විශාල ප්‍රමාණයක් මෙතන දීලා තියෙනවා. මේ කැමති එකක් ඔයාලට භාවිත කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතනදී මේ digital art කියන එක තමයි තෝරගන්නේ. මම මෙන්න මේ කුඩ එක සැරයක් click කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට සෙටින් ටික නිර්මාණය කරගත්තාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා generate කියලා එකක්. ඔයාලට කරන් තියෙන මෙන්න මේ කුඩ එක සැරයක් click කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවාද මෙන්න මේ වගේ පොඩි loading එකක් යනවා. ඉතින් මෙන්න මේ loading එක ඉවර වුණාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් generate වෙලා තියෙන video එක. ඉතින් ඔයාලට පේනවාද මෙන්න මෙතන තප්පර 105ක් තිබිච්ච එකෙන් මගේ දැන් 101යි තියෙන්නේ. ඒ කියන්නේ තප්පරයක් එක credit එකක් වෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට තප්පර 4 video විශාල ප්‍රමාණයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ video එක අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඔයා මෙතන පොඩ්ඩක් පල්ලෙහාට ආවහම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ play කරන icon එකක් තියෙනවා. ඔයාලට මෙන්න මේ කුඩ එක සැරයක් click කරලා මෙන්න මේක play කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි video නිර්මාණය කරගත්තට මෙන්න මේකට sound එකක් නිර්මාණය වෙන්නේ නැහැ. ඔයා ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. ඔයාලට අවශ්‍ය වෙන sound ඔයාලට පුළුවන් ලේසියෙන් internet එකේ ඕන තරම් free website තියෙනවා. ඒව භාවිත කරලා මෙන්න මේවට ගැළපෙන free music ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු කොහොමද මෙන්න මේ වගේ නිර්මාණය කරගත්ත video එකක් download කරගන්නේ කියලා. ඔයාලට පේනවාද මේ video එකේ උඩ මෙන්න මේ වගේ download කරන icon එකක් තියෙනවා. ඔයාලට කරන් තියෙන මෙන්න මේ කුඩ එක සැරයක් click කරගන්න. මේම click කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් open වෙවි. phone එකේ නම් මේක නිකම්ම download වෙනවා. computer එකේ ලැප්ටොප් එකේ මේක සිද්ධ කරනවා. ඔයාලට අවශ්‍ය නමක් තෝරලා දීලා තැනක් තෝරලා දීලා ඉවලා මෙන්න මේක download කරගන්න පුළුවන්. ඉතින් අපි තව video එකක් නිර්මාණය කරලා බලමු. මම මෙන්න මේ වගේ කලින් නිර්මාණය කරගත්ත text එකක් මේ විදිහට copy කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඉවලා මෙන්න මේ text එක අයින් කරලා ඉවලා දැන් copy කරන් ආපහු මේ වගේ paste කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙතනින් කලින් ස්ටයිල් එක අයින් කරලා අලුත් ස්ටයිල් එකක් තෝරගන්න තමයි හදන්නේ. මම මෙන්න මේ ස්ටිකර්ස් කියන ස්ටයිල් එක තෝරගනවා. ඊට පස්සේ මෙන්න මේ ජෙනරේට් කියන බටන් එක උඩ එක සැරයක් ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අපේ දෙවෙනි ජෙනරේට් කරන වීඩියෝ එක පෙන්නනවා. මේක උඩ එක සැරයක් ක්ලික් කරාම පස්සේ මේ වීඩියෝ එක ජෙනරේට් වෙන තැනට තමයි එන්නේ. ඉතින් අපි මේකත් ජෙනරේට් වෙනකම් පොඩ්ඩක් බලන් ඉඳිමු. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. මම මෙන්න මේකත් මේ ප්ලේ කරන බටන් එක ක්ලික් කරලා ඉවරලා ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. ඔයාට පේනවා ඉතින් ලස්සනට මේ වීඩියෝ එකක් නිර්මාණය වෙලා තියෙනවා. මම තෝරගත්ත ස්ටයිල් එකට අනුව තමයි මේ වීඩියෝ එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ වීඩියෝ එකත් කලින් විදිහටම මේ බටන් එක ක්ලික් කරලා ඉවලා ඩවුන්ලෝඩ් කරගන්නවා. මම තව එක ටෙක්ස්ට් එකක් මෙන්න මේ වගේ කලින්ම හදාගෙන තියෙන්නේ. අපි ඒකටත් වීඩියෝ එකක් නිර්මාණය කරගෙන බලමු. මම කලින් විදිහට තමයි මෙන්න මේ ටෙක්ස්ට් එක මෙතෙන්ට පේස්ට් කරගත්තා. ඊට පස්සේ මම මෙතෙන්ටත් තව අලුත් ස්ටයිල් එකක් තෝරගන්නවා. ඉතින් මම මේකට කලින් විදිහම ඩිජිටල් ආර්ට් කියන ස්ටයිල් එක තමයි තෝරගන්නේ. ඊට පස්සේ මම මේ ජෙනරේට් කියන බටන් එක උඩ එක සැරයක් ක්ලික් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වම්මත පැත්තෙන් අපේ වීඩියෝ එක නිර්මාණය වෙන page එක පෙන්නනවා. මම මෙන්න මේක උඩ එක සැරයක් ක්ලික් කරලා මෙන්න මේ වගේ වීඩියෝ එක ජෙනරේට් කරන තැනට එනවා. ඉතින් අපි කලින් වගේම පොඩි වෙලාවක් බලන් ඉඳිමු මෙන්න මේ වීඩියෝ එක නිර්මාණය වෙනකම්. ඔන්න දැන් අපේ වීඩියෝ එක නිර්මාණය වෙලා තියෙන්නේ. මම මෙන්න මේකත් මේ වගේ play කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සනට අපේ වීඩියෝ එක නිර්මාණය වෙලා තියෙනවා. මේකත් මම කලින් විදිහටම මේ බටන් එක ක්ලික් කරලා ඉවරලා ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ වෙබ්සයිට් එක භාවිත කරලා કૃත්‍රිම බුද්ධියෙන් වීඩියෝ නිර්මාණය කරගන්නේ. මම හිතනවා මම ඔයාලට කියපු දේවල් ටික හොඳට තේරෙන්නේ නැති කියලා. මොකක් හරි ගැටලුවක් තිබුණොත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් නම් අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්.
ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන් මෙන්න මේ වෙබ්සයිට් එක භාවිතා කරලා නොමිලේම કૃතිම බුද්ධිය භාවිතා කරලා මේ වගේ වීඩියෝස් නිර්මාණය කරගන්න. එහෙම නිර්මාණය කරගන්න වීඩියෝස් ඔයාගේ ක්‍රියේෂන් වැඩවලට ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක භාවිතා කරලා තවත් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒව ගැන වීඩියෝස් ඉස්සරහට මම අරන් එන්නම්. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ වගේ AI භාවිතා කරලා ඔයාලට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒව ගැන වීඩියෝස් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා bell button එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එකකුත් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳනම් අනිවාර්යයෙන්ම ඔයා වීඩියෝ එකට like කරන්න, comment කරන්න, තවත් යාළුවකට බලන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. මේ වගේම වටිනා වීඩියෝ එකකින් ඉස්සරහදී මම හමු වෙනකම් අද මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාට සුභම සුබ දවසක්.